විශ්වයත් සයිබ අවකාශයත් මුසු කළ සමුද්දික ඔබගේ ආදරණීය ජෝතිෂ නාලිකාව ආයුබෝවන් වාසනාවන්ත වූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධව වාසනාවන්ත සැප්තැම්බර් මාසයක් වේ අපේ සෞර්ද කන්‍යා ලග්න තුලා ලග්න හිතවත විශේෂයෙන්ම අපි මෙම ලග්න දෙක එකතුවක් වශයෙන් මේ වීඩියෝයේ සැප්තැම්බර් මාසය සම්බන්ධයෙන් විශ්වයේ එහෙම නැත්නම් ග්‍රහලොව ඒ ශක්ති විශේෂ ග්‍රහ රිද්ම රටාව ඔබලාගේ ලග්න දෙකට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා සවිස්තරාත්මක ග්‍රහයක් කරන්න අදහස් කළා හිතවතුනි ඒකට හේතුව තමයි ඔබ සතු කන්‍යා ලග්න එහෙම නැත්නම් තුලා ලග්න යන දෙකටම සුවිශේෂී වූ ග්‍රහ පිහිටීම් කිහිපයක් මේ සතිය තුළ මේ මාසය තුළ ක්‍රියාත්මක වෙනවා ඒ සුවිශේෂීත්වයට හේතු දෙකක් තියෙනවා එකක් තමයි ධනාත්මක ආකාරයට අලුතින් නැවුම් ලෙස ඔබට ඇතිවන ඔබ වෙත එල්ලවන ශක්ති විශේෂ ඒ වගේම අපව සමන් දෙන අපව නරඹන බහුතරයක් මේ පලාපල විස්තරේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන අභියෝගාත්මක ප්‍රශ්නවලදී ආරක්ෂාවක් ලබාගෙන ජයගත් අවස්ථා සම්බන්ධයෙන් අපට නිරන්තරව පවස ඒ හැම දිනාටම ස්තුති එහෙමනම් හිතවතුනි අපි බලමු සැප්තැම්බර් මාසයේ තුල කන්‍යා ලග්නයට වෙනමත් තුලා ලග්නයට වෙනමත් පලාපල විස්තරය ඔබේ ලග්නයට අදාළ කොටස නරඹලා අලුත් දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගන්න කියන ආරාධනය සම කන්‍යා ලග්න හිතවතුනි ඔබ මේ දකින්නේ සැප්තැම්බර් පළවෙනිදා උදේ පාන්දර ඉර උදාවන අවස්ථාවේ අහස් සිටියම ගෝචර ඵල කේ මෙන්න මේ අහස්සිපියම ඇසුරින් ඒ ග්‍රහයන්ගේ රිද්ම රටාවන් හඳුනා ගැනීම තුළ අපි කතා කරමු සම්පූර්ණ විස්තරය හිතවතුනි අඟහරු ග්‍රහය විශේෂයෙන්ම ලග්නගතව මේ මාසය පුරාම ගමන් කර අන්නේ තත්වය ඔබට සුවිශේෂ විශේෂයෙන්ම ඔබ සතු උත්සාහය උනන්දුව ක්‍රියාශීලීත්වය උපරිම මට්ටමට පවත්වාගෙන ඒ තුලින් ඔබට අලුත් දෙයක් අලුත් යමක් ක්‍රියාවට නගන්න ශක්තිය ලැබෙන කාල සීමා ඒ විතරක් නෙමෙයි හිතවතුනි අභියෝග ජය ගන්න අභියෝග හඹා යන්නත් මෙන්න මේ අඟහරු ග්‍රහය ඔබට උපරිම ශක්තියක් ලබා දෙනවා හිතවතුනි තව දෙයක් තමයි මෙන්න මේ අඟහරු ග්‍රහය සමග රවි ග්‍රහය හරියටම සැප්තැම්බර් මාසේ 17න් පස්සේ සංයෝග වෙනවා ඒ කියන්නේ රවි සිංහ රාශියේ ඉඳලා කන්‍යා රාශියට සම්ප්‍රාප්ත වෙනවා මෙතෙන්දි හැදෙනවා හිතවතුනි දී ග්‍රහ යෝගය රවි කුජ යෝගය අන්නේ ගැන ඔබ දැනුවත් විය යුතුයි බොහෝ වෙලාවට මෙන්න මේ යෝගය නිසා ඔබ වෙනදට වඩා ක්‍රියාශීලී වෙනවා වගේම ආවේගශීලී වෙන්න පුළුවන් අයුක්තියක් අසාධාරණයක් දුටු තැන ඔබ නිහඬව නම් කොහෙත්ම ඉන්නේ නැහැ ඒ වගේම ශරීර සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඔබේ ඇඟ ටිකක් දනවා එහෙම නැත්නම් උෂ්ණාධික ස්වභාවයක් ඇති කරන්න පුළුවන් මෙන්න මේ තත්ත්වය තුල විශේෂයෙන්ම හිසේ ගැක්කුම් තියෙන අයට එම තත්ත්ව වැඩිවීමට ඒ වගේම හමේ රෝග ඒ විතරක් නෙමේ හිතවතුනි යම් යම් උෂ්ණාධික මුත්‍රා සම්බන්ධ අසනීප තියෙන අයට මෙන්න මේ තත්ත්වය තර්මක් අසුබ තත්ත්ව ඇති කිරීමට හේතු වෙනවා හිතවතුනි මෙන්න මේ රවි කුජ යෝගය ගැන අපි තව පැත්තකින් කතා කරනවා නම් බොහෝ වෙලාවට ඔබ අන්තර්පුජ්‍යල සම්බන්ධතා පවත්වන අවස්ථාවලදී ඔබේ ආවේගශීලීත්වය එහෙම නැත්නම් ඔබ ටිකක් වෙනදට වඩා
සරපරුෂ බවක් ඔබ තුල ඇති වෙන්න පුළුවන්. අන්න ඒ తත්වය ඔබ තේරුම් ගත යුතුයි. ඔබ ඒ තේරුම් නොගෙන කටයුතු කරන්න ගියොත් ඔබේ වෘත්තීය සම්බන්ධ වගේම සම්බන්ධතා පවත්වන අය අතර ගැටුම් ප්‍රශ්න වැනි කරුණු කාරණා වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තුලින් ඔබට ගලා එන ආර්ථික ශක්තියින් අවහිර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනවශ්‍ය විදියට තව තවත් ඔබ ආවේගශීලී වෙන්න පුළුවන්. ආතතිය තත්වයකට මුහුණ දෙන්න හැකියාව පවතිනවා. හේතුව තුනි මෙය තේරුම් අරගෙන බොහෝ වෙලාවට ඔබ ආවේගශීලී තත්වයක් ඇති වුණත් එය හඳුනා ගැනීම ඔබට වැදගත් වෙනවා එය ඉවත් කර ගැනීමට. ඒ වගේම හේතුව තුනි මෙන්න මේ තව ග්‍රහ යෝගයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති දොළොස්සැන්නේ තමයි ගමන් කරන්නේ. අන්නේ ලග්නාධිපති බුද දොළොස්සැන්නේ ගමන් කිරීම ඔබට වියදම් පක්ෂය අධික වීමට හේතු වෙනවා. ඒ වගේම දසවැන්නාධිපති බැවින් රැකියාව වෘත්තීය සම්බන්ධේ ඔබට කාර්යබහුල භාවයක් වගේම ඒ සම්බන්ධයෙන් ගමන් බිමන් වැඩිවීම දුර ගමන් වලට සම්බන්ධ වීම වැනි තත්ත්වවලට මුහුණ පෑමේ හැකියාව වැඩි මාසෙ. හේතුව තුනි තව දෙයක් තමයි මෙන්න මේ සිකුරු ගහ. අන්නේ ඔබට යහපත් ආකාරයෙන් පිහිටලා තියෙන. විශේෂයෙන්ම ඔබේ දෙවැන්නාධිපති ඒ වගේම 11 සැන්නාධිපති. අන්නේ සිකුරු ගහය 11 තැන්පත් වීම ආර්ථික වශයෙන් ධන සම්පත් ලැබීමට ඔබට හේතු වෙනවා. එමනම් හිතවතුනි මං කලින් ඔබට පෙන්වා දුන්න බුධ ග්‍රහය දොළොස්සැන්නේ පැමිණීම තුලින් වියදම් පක්ෂය අධික වුණා. ඔබට ඒ වියදම් පාලනය කරගන්න එහෙම නැත්නම් ඊට සාපේක්ෂව ඔබේ ආර්ථික ලැබීම් වැඩි වෙන මාසයක් තමයි සිකුරු ග්‍රහය 11 අයස්ථානයේ පැම්පත් වීම. ඒ විතරක් නෙමේ හිතවතුනි වෙනදට වඩා ඔබ දරුවන් සම්බන්ධයෙන් ඔබගේ යැපෙන්නන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සුවපහසු ඔවුන්ගේ සතුට වෙනුවෙන් යම් යම් කැපකිරීම් කරන්න උත්සාහ ගන්නා වගේම ඔබේ අරමුණු සාර්ථක වන කාල සීමා. හිතවතුනි කරදර බාධක ප්‍රශ්න තිබුණා ඔබ මෙන්න මේ මාසේ ඔබේ සතුට වෙනුවෙන් විනෝදය වෙනුවෙන් මානසික සහනය වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න ඒ වගේම මානසික වශයෙන් සතුටක් ලබන්න ඔබට අවස්ථාව ලැබෙන මාසයක් කිව්වොත් වඩා නිවැරදි. හිතවතුනි අනිත් කාරණේ තමයි ඔබේ අටවැන්නේ ගුරු සහ රාහු කියන ග්‍රහයෝ දෙන්නම සම්බන්ධ වෙලයි. මෙන්න මේ කාල සීමාව අපි ඔබට නිර්දේශ කරනවා ඉඩකඩම් සම්බන්ධයෙන් යාන වාහන සම්බන්ධයෙන් පදිංචි ස්ථාන සම්බන්ධයෙන් තීන්දු තීරණ නොගන්නවන ඔබට ගොඩාක් වෙලාවට යහපත් වෙනවා. අන්නේ වගේ තීන්දු තීරණ ගන්නවා නම් ඔබ විශේෂයෙන්ම තව කෙනෙකුගේ උපදෙස් මඟ පෙන්වීම එමෙන්නම් පවුලේ කෙනෙක් සමග හිතවත් කෙනෙක් සමග සාකච්ඡා කළ ඔබගේ තීන්දුව කොයිතරම් නිවැරදිද කියන නිගමනයට ඇවිල්ලා ඔබ ගැනීම යහපත් වෙනවා. හිතවතුනි තව දෙයක් තමයි ස්ථානගත ප්‍රශ්න ඉඩකඩම් ආරවුල් තියෙන අයට නීතිමය ප්‍රශ්න තියෙන අයට එන්නේ ප්‍රශ්න තව දුරටත් දරාගෙන යෑමේ අවස්ථාව උදා කරනවා මෙන්න මේ ගුරු ග්‍රහය සහ රාහු ග්‍රහය අටවැන්නේ සම්බන්ධ වී. හිතවතුනි අපි මේ වීඩියෝව ඔබට විශේෂයෙන්ම ගෙන ආවේ ඔබට පවතින ඒ අර සඳහන් කරපු අභියෝගාත්මක ප්‍රශ්නවලදී ඔබගේ මානසිකත්වය යහපත්ව පවත්වා ගැනීමට ඒ වගේම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම තුළින් ඔබට යම්කිසි ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා වගේම විය හැකි හානි ආපදාවලින් ඔබව ආරක්ෂා කිරීමට මඟ පෙන්වයි. ඒ වගේම හිතවතුනි තවත් ග්‍රහ පිහිටීමක් තමයි හිතවතුනි තවත් එක් ග්‍රහ පිහිටීමක් තමයි ශනි චන්ද්‍ර
ඔබගෙ හය වෙන්නේ ගමන් කිරීම. හිතවතුනි මේ චන්ද්‍ර දවස් දෙකකින් පස්සේ හත් වෙන්නට යන. නමුත් හිතවතුනි චන්ද්‍ර සංයෝගයේ පවතින සැප්තැම්බර් 1 2 දින දෙකක් ඔබට පීඩාදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොන ක්ෂේත්‍රවල විශේෂයෙන්ම අසනීපව සිටින අයට ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධ ගැටලු වගේම සතුරු කරදර ඒ වගේම යම් යම් අයගේ චෝදනා අපවාද පීඩා වලට මුහුණ දෙන්න වේ. නමුත් හිතවතුනි එම තත්ත්වය తాවකාලිකයි ඔබට මෙන්න මේ මාසය සාර්ථක කරගන්න හැකියාව පවතී. හිතවතුනි දුර්වලතා හඳුනා ගන්න ඒ වගේම තමන් තුළ පවතින ඒ සුභ ශක්තියින් වර්ධනය කරගන්න වර්ධින තැන් කලින් හඳුනාගෙන මෙන්න මේ මාසයේ සාර්ථකව මුහුණ දෙන්න. ඔබට සාර්ථක මාසයක් ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය සැලසේව. තෙරුවන් සරණයි. ස්තුති. තුලා ලග්න හිතවතුනි ඔබ මේ දකින්නේ හරියටම සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉර උදාවන අවස්ථාවේ තත්කාල ලග්න. මෙන්න මේ තත්කාල ලග්න ග්‍රහ පිහිටීම් අනුව ඔබට සැප්තැම්බර් මාසේ සුවිශේෂයි. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහය දසවැන්නේ තැන්පත් වීම රැකියාමය පැත්තෙන් ව්‍යාපාරික පැත්තෙන් ඔබට මානසික සහනයක් ඒ වගේම යම් යම් කරදර බාධකවල නිදහසීමක් ඒ තුලින් පෙන්වුම් කරනවා. හිතවතුනි රැකියා ස්ථානයේ ව්‍යාපාරික ස්ථානයේ ඔබ කොයිතරම් කාර්ය බහුල වුණත් ඔබගේ මානසික සහනය මානසික සතුට සමබරව පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි හිතවතුනි සිකුරු ගහයා හතර වැන්නට දෘෂ්ටිගත වීම නිසා යාන වාහන සම්බන්ධයෙන් ඒ වගේම තමන්ගේ නිවසේ පදිංචි ස්ථානයේ සුඛෝපභෝගීත්වය ඒ වගේම සුන්දරත්වය වෙනුවෙන් ඔබ මෙන්න මේ මාසය තුළ විශේෂයෙන්ම කැප වෙනවා. ඒ වගේම යාන වාහන මිලදී ගන්න අයට නිවාස මිලදී ගන්න අයට මෙන්න මේ මාසය තමාගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න ඉඩ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හිතවතුනි තව දෙයක් තමයි මෙන්න මේ හත්වැන්නේ ගුරු රාහු සම්බන්ධ වීම ඉතාම යහපත්. ඔබ ඕනෑම පුජ්‍යලයේ සමග ඉතා සුහදව ලෙන්ගතව කටයුතු කරමින් ඔබේ එදිනෙදා කටයුතු සාර්ථක කරගැනීමට ඔබ උත්සාහ දරන. ඒ වගේම තව දෙයක් තමයි ඔබ කොතන ගියත් නායකත්වය ප්‍රධානත්වය වගේම ඔබ සතු හැකියාවන් ශක්තියින් අවදිවන මාසය. තවදුරටත් කිව්වොත් මෙන්න මේ ගුරු ලග්නයට දෘෂ්ටිගත වීම නිසා ඔබ බොහෝ වෙලාවට මධ්‍යස්ථ තීන්දු තීන්න ගන්න ඒ වගේම වඩාත්ම නිවැරදි තීන්දුව තීන්න ගන්න මානසික පසුබිම ගොඩනගෙන ග්‍රහ තත්ත්වයක් තමයි එම තත්ත්වය. විශේෂයෙන්ම ගුරු රාහු සමග සම්බන්ධ වීම එක් පැත්තකින් ඔබේ ඵලදායීතාවය ඉහළ යන තත්ත්වයක් පෙන්වුම් කරනවා. හිතවතුනි අපි තව අවස්ථාවකට යමු. ඔබ දකිනවා මෙන්න මේ රවි ග්‍රහය 11 සැන්නේ බුද්ධ සමග සම්බන්ධ වෙලා ඉන්නවා. හිතවතුනි මේ තුලින් ඔබට යම් බාධක තත්ත්ව ගැටලු තත්ත්ව අහිතකර තත්ත්ව තිබුණා නම් අන්නේ බොහෝ දේවල් වලින් ඔබට යම් කිසි සහනයක් වගේම ඒ ගැටලු වලින් මිදීමක් අත්මිදීමක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් හිතවතුනි මේ රවි ග්‍රහය හරියට සැප්තැම්බර් මාසෙ 17 වෙනිදා 12 සැන්නට සම්බන්ධ වෙනවා. අන්නේ තත්ත්වය ඔබ තේරුම් ගත යුතුයි. ඔබට බලාපොරොත්තු නැති ආකාරයේ අධික වියදම් වියදම් පක්ෂය ඉහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඒ ගැන දැනුවත් වෙන්න සැලකිලිමත් වෙන්න එසේ නොමැති වූහොත් ඔබට ණය වීමට පවා සිදුවන මාසයක් වෙන්න පුළුවන් මෙන්න මේ රවි
කුජ සංයෝග. ඒ වගේම හිතවතුනි තව දෙයක් තමයි ඔබ මෙන්න මේ මාසය තුල ගමන් බිමන් වැනි තත්ත්ව අවම කරගන්න. අන්න ඒ තත්ත්ව තුලින් ඔබට තවත් ආර්ථික වශයෙන් අධික වියදම් දැරීමට කරුණු කාරණා යෙදෙන ශේපේ. ඒ කුමන තත්ත්වයේ වුවත් අර අපි කියපු ආකාරයට මානසික වශයෙන් කොතරම් වැයපක්ෂයේ ඉහළ ගියත් ඔබ එය සමබරව පවත්වා ගැනීමට උත්සාහ ගන්නා වගේම ඔබට හැකියාව ලැබෙන. හිතවතුනි මෙන්න මේ පස්සෙන්නේ ශනි චంద్ర සංයෝගය ගැන අපි ටිකක් කතා කරමු. විශේෂයෙන්ම ඔබට අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට යහපත් වූ මාසයක් වෙනවා. ඒ වගේම තමන්ගේ ඵලදායිතාවය ඉහළ යන. ගෘහණියන්ට ඒ වගේම අධ්‍යාපනය ලබන අයට යම් යම් අභියෝග තිබුණා. ඔබගේ උත්සාහය උනන්දුව මත එම අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාවත් පවතී. හිතවතුනි සැප්තැම්බර් මාසේ 1-2 දවස් 2 ඔබට පොඩ්ඩක් අභියෝගාත්මක විය හැකි. නමුත් හිතවතුනි මුළු මාසෙම එම දින දෙකේ අද්දකීම් අනුව තීරණයට එන්න එපා. විශේෂයෙන්ම එම තත්වය ඒ දින දෙකෙන් පසු වෙනස් වෙනවා. හිතවතුනි ඔබට හිත සතුට වෙන්න, එහෙම නැත්නම් උද්දාමයට පත් වෙන්න පලාපල කියනවට වඩා විශේෂයෙන්ම ඔබට මේ මාසය තුළ එන අභියෝග කවරේද යන්න හඳුනා ගැනීම තුලින් ඊටත් වඩා යහපතක් ඔබට අත් වෙන නිසා තමයි හිතවතුනි අපි මේ අභියෝගාත්මක තැම්පෙන්නත් ඔබට හැකියාව තියෙනවනම් මෙන්න මේ අභියෝගාත්මක ක්ෂේත්‍ර හඳුනාගෙන මුළු මාසෙම සැලසුම් කරගන්න. ඒ වගේම ඔබට ඒ ලැබෙන සුබ තත්ත්ව ප්‍රයෝජනෙට අරගන්න මෙන්න මේ මාසය ඔබට හිතුවටත් වඩා සාර්ථකත්වයකට යාමේ හැකියාව පවතී. එහෙමනම් තුලා ලග්න හිතවතුනි එම තත්ත්වය තව තවත් වැඩි වේවා. ඒ වගේම ඔබ සතු හැකියාවන් දියුණු වේවා. තෙරුවනේ ආශිර්වාදය සැලසේවා කියලා ආශිර්වාද කරමින් අපි නිහඬ වෙනවා. ස්තුතියි.